අධ්‍යාපන ශේත්‍රයේ මේ දේශපාලන පලි ගැනීම් ගැන පොඩි සාධ්‍යයක් මේ දවස්වල යනවා. දිවයින පත්තරේ තියෙනවා හතරවෙනිදා සියලුම පාසල් වැසේ. මේ රටේ ලක්ෂ 42ක් අධ්‍යාපන ලබන දරුවන්ට කරන ඇත්තම නිගාවක්. කොහොමද මෙහෙම මේ ප්‍රවෘත්තියක් දාන්නේ? මොකද මේ මාධ්‍ය කලාව මොන සදාචාරය අනුව ගත්තත් මෙහෙම ප්‍රවෘත්තියක් දාන්න පුළුවන්ද කියන්නේ? මෙහෙම පත්තරේක නිකන් මේ ආවට කියාට මෙහෙම පාසල් වසා දමන්න පුළුවන්ද? මේ පොත නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මම දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි හිට්ලර් පිළිබඳවයි තියෙන සමානකම් කීපයක් කියනවා. නොකියපු සමානකම් ගොඩක් තියෙනවා. මම ඒවා ඕනනම් මෙතනත් කියන්න පුළුවන්. දැන් ඒ පුවත්පතේම දැන් අකිල ආපසු පාසල් යායුත්‍යයි කියලා කතුවරයාගේ වැකීම කියනවා. මට මේකද කියන්න තියෙන්නේ මෙහෙමයි. මලිත්ත ගහපුවම ඇයි චංචල අඬන්නේ? ඒ වගේ තමයි දැන් මෙතන මේ ගෝඨාභය මහත්තයාද අපි ගැහුවෙත් නැහැ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ සමානකම් ටිකක් කිව්වා හිට්ලර් මේ පහුගිය කාලේ ඇති වුණ මේ දේශපාලන කතිකාවත් එක්ක මේ මම මේ ඒ සමානකම් ටිකක් කිව්වා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. දේශපාලන පරිගැනීම් කියලා ඉවක් බවක් නැතුව 6080කට පමණ දේශපාලන පරිගැනීම් කියලා මේ දේශපාලනේ පත්වීම් දීලා තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේ බරගානක් දීලා තියෙනවා. විදුහල්පති ගම් වලට දැම්ම 6080ක් වමන 94 ඉඳලා මේ දක්වා අවුරුදු 23ක් ඇතුළත අපි ඊටාම සාධාරණ විදිහට ලැබුණු ඒ ඉල්ලීම් මත ඊටාම විධිමත් ආකාරයෙන් කමිටුපත් කරලා සාධාරණ හේතු මත දේශපාලන පරිගැනීමක් තියනවා කියලා ඔප්පු කර හැකිව තිබූ දේවල් පමණක් අපි අරගෙන ඉවරලා මේ පරිගැනීම් වලට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. මේ පරිගැනීම් එක්සත් ජාතික පක්ෂයේ පරිගැනීම් නෙමෙයි. මේ පරිගැනීම් පොදුවේ මෙතන ඉන්නවා ශ්‍රී ලංකා අධිදාස් පක්ෂය, මෙතන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණයි, මෙතන ඉන්නවා එක්සත් ජාතික පක්ෂයයි. මෙතන ඒ අවුරුදු 23න්ම අසාධාරණයට පත් වෙච්චයි. දැන් මේ කෑ ගහනයි බලපුවහම සමහර මේ වෘත්තීය සමිතිවල කෑ ගහනයි බලපුවහම ඒගොල්ලෝ අර පසුගිය කාලේ දේශපාලන පරිගැනීම් මේ ලකුණයි කියලා උසස් සීන් ගත්තා ඉන්නවා මෙතන විශාල ප්‍රමාණයක්. අපිට නම් වශයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන් ඕන. මෙතන කිසිම කෙනෙක් නුසුදුසු අය නැහැ. අපි නුසුදුසු අය දාලා නැහැ. සුදුසුකම් තියෙන අසාධාරණයට පත් වෙච්ච අය පමණයි මේ දේශපාලන පරිගැනීම් වලට අපි සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඒක මම පැහැදිලිව කියන්න ඕන. මේ රටේ පාසල් පද්ධතිය කඩා දමන්න මේ බාන මේ වගේ මේ හෙඩින්ස් දාගෙන ඉවරලා මේ ජාතික පුවත්පතක කාර්යභාරයක් තියෙන්න ඕනේ. මේක ඇවිල්ලා මේ පොහොට්ටුවේ නැත්තම් පොදු ජන පෙරමුණේ මම දන්නේ නැහැ. මේ නිල පුවත්පතද මම දන්නේ නැහැ. හැබැයි මේක වැරදි. මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට කියනවා මේ වගේ වැඩ කරන්න එපා.